මඟද කතා කරන්නේ කම්කරුහා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානයක්කාර විදියට නෙවෙයි. මනුෂ්‍ය නානයක්කාර මම එහෙම කිව්වේ ඇයි කියලා මම මේ කතාව අවසන් වෙනකොට පැහැදිලි වේවි. ඉතාමත්ම කෙටියෙන් මම කතා කරන්නේ කතාව මම මෙතනින් පටන් ගන්නවා. කම්කරු ඇමතිවරයා විදියටත් නෙමෙයි මම ජනාධිපතිතුමාට මේ උත්සවයට ආරාධනා කරේ. අපි දේශපාලනයට එද්දී අපි ගරු කරපු ඒ වගේම අපි ගුරු කරගත්තු අනාගතවාදී නායකයෙක් විදියට දැකපු කෙනෙක් තමයි අපේ ජනාධිපතිතුමා. අපිට මේ වගේ විෂයන් ගැන අධ්‍යයනය කරන්න එතුම අපිට මඟ පෙන්වුවා. රනිල් වික්‍රමසිංහ කියන අනාගතවාදී නායකයා රට වෙනුවෙන් තීන්දු ගන්න හැම වෙලාවකම ජනතාව ඔහුව පරාජයට පත් කළා. ඒත් ඒ පරාජය කරපු හැම අවස්ථාවකදීම අවුරුද්දක් ගත වෙන්න කලින් රට භයානක ප්‍රතිවිපාකවලට මුහුණ දුන්නා. ඒ අනාගතය ගැන දැක්මක් තියෙන කෙනෙක් තමයි අපේ ජනාධිපතිතුමා. මම හැමදාමත් ගරු කරපු කෙනෙක් විදියට තමයි අපි එතුමට ආරාධනා කරේ මේ රටේ අනාගතය ගැන එතුම තරම් වෙන කවුරුවත් දකින්නේ නැති නිසා. මැතිවරණදී ජනතාව මොන තීන්දු ගත්තත් පාටපක්ෂ බලන්නේ නැතුව ආගාධයක සිටි ජනතාවක් බේරගන්න නොබියව ඉදිරිපත් වුණු කෙනා ඔබ. ඒ නිසායි මම ඔබතුමාට මේ පොත පිළිගන්වන්නේ. රට ආගාධයක වැටලා ඉඳිද්දි ඡන්දේ දුන්නද නැද්ද නෙවෙයි මිනිසුන් වෙනුවෙන් ඒ අභියෝගය ඔබ බාරගත්තා. අපි අභියෝගය අද වෙන විට ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ අභියෝගය ජයග්‍රහණය කරලා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ වගේ ජනාධිපතිවරයෙක් එකතු වෙලා ඒ අභියෝග ජය ගන්න අද යම් තරමකට පුළුවන් වෙලා තියෙන එක ගැන අපිට තියෙන සතුටක්. ඒ සතුට මට තියෙන්නේ මේ රටේ පුරවැසියෙක් විදියට, එහෙම නැත්නම් ඇමතිවරයෙක් විදියට නෙවෙයි. ආර්ථික වශයෙන් නාගාදීයකට වැටුණු වෙලාවක පුරවැසියෙක් විදියට මම මගේ වගකීම ඉටු කළා. අද මෙතන නොහිටියත් හරිනුත් මාත් එක්ක මේ කැබිනට් මණ්ඩලයත් එක්ක එකතු වෙලා ඒ වගකීම ඉෂ්ට කරන්න ඒක රාශිය වුණා. අද කවුරු මොනවා කිව්වත් කවදා හරි දවසක ජනාධිපතිතුමනි ඔබවත් අපිවත් මේ වෙලාවේ වගකීම් ගත් අගමැතිතුමා ඇතුළු මේ කණ්ඩායම අගයාවි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.